සුබ දවසක් හැමෝටම. ඔයාලාද මේ එකතු වෙලා ඉන්නේ මම Dark Multiverse Video Series එක යටතේ කියන තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ The Red Death කියන කැරක්ටර් එක ගැන. ඉතින් ඔයාලගෙන් සමහර දෙනෙක් දන්නවා ඇති මේ Red Death කියන කැරක්ටර් එක The Flash Season 9 තුලින් අපිට දකින්න ලැබෙනවා කියන එක. අන්න ඒක නිසා මේ වීඩියෝ එක බලන එක ඔයාලට ගොඩක් වැදගත් වේවි. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මේ Red Death හැදුනේ කොහොමද සහ මේ Red Death දින powers සහ abilities මොනවද කියලා. Dark Multiverse එකේ Earth 52 වල ඉන්න Bruce Wayne තමයි මේ The Red Death බවට පත් වෙන්නේ. මම Batman Who Laughs ගැන කරපු වීඩියෝ එකේදී කිව්වා වගේම මේ Batman උත් අනිත් Batman ලා වගේම තමන්ගේ දෙමව්පියන් මරුණාට පස්සේ දැන් තැන් වලට ගිහිල්ලා නොයෙක් නොයෙක් දේවල් ඉගෙනගෙන ගෝතම නගරය ආරක්ෂා කරන්න පටන් ගන්නවා. ඉතින් ඔහොම කාලයක් ආරක්ෂා කරගෙන යනකොට Batman ගේ උදව්වට සයිඩ් කික්ස් ලත් කීප දෙනෙක්ම එකතු වෙනවා. ඉතින් මේ සයිඩ් කික්ස් ලම හඳුන්වන්නේ Robin යන නමින්. ඉතින් කාලයක් යනකොට අනිත් හැම Batman කෙනෙක්ගේම වගේම මේ Batman හිටියේ සයිඩ් කික්ස් ලත් ගෝතම නගරේ ඉන්න අපරාධ කාරයන් විරුද්ධව සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් ඔහොම කාලයක් සටන් කරගෙන යනකොට ගෝතම නගරේ වුණු යම් යම් සිදුවීම් වලින් මේ Batman ගේ සයිඩ් කික්ස්ලා හැමෝම මරණයට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ සිදුවීම් වලින් පස්සේ Batman සෑහෙන්න අවුල් වෙලා තියෙනවා. මෙන්න මේ සිදුවීම් වලින් පස්සේ Batman නිතරම හිතන්න පටන් ගන්නවා එයා මේ වෙන අපරාධ සේරම නවත්තන්න වේගවත් මදි කියන එක. ඉතින් මෙයාට මේ විදිහට වේගය ගැන මතක් වෙද්දී මෙයාට ෆ්ලෑෂ් මතක් වෙන්න පටන් ගන්නවා. මේක නිසා Batman කරන්නේ ෆ්ලෑෂ් ගැන අවධානය යොමු කරන එක. ඊට පස්සේ Batman හිතනවා එයාටත් ස්පීඩ් ෆෝස් එකෙන් පවර්ස් ගන්න පුළුවන් වුණොත් කොහොමද කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් මේ ස්පීඩ් ෆෝස් එක කියන්නේ මොකක්ද කියලා බලන්න වෙයි. ඒක නිසා මම මෙතනදී දැන් ස්පීඩ් ෆෝස් එක කියන්නේ මොකක්ද කියලා එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. මම ස්පීඩ් ෆෝස් එක ගැන කරපු ලොකු වීඩියෝ එකක් අපේ මේ channel එකේ දාලා තියෙනවා. මේ වීඩියෝ ඉවරිච්ච ගමන්ම මේ ස්පීඩ් ෆෝස් එක ගැන දැනගන්න මම මේ දාලා තියෙන වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. රයිට්. ওই සිදුවීමෙන් පස්සේ Batman විසින් ෆ්ලෑෂ් වල්ල ගන්නවා. ඊට පස්සේ Batman කරන්නේ ෆ්ලෑෂ් මුල් කාලෙදී ටයිම් ට්‍රැවල් කරන්න යූස් කරපු කොස්මික් ට්‍රෙඩ්මිල් එක Batmobile එකට කනෙක්ට් කරන එක. ඒත් එක්කම ෆ්ලෑෂ් Batmobile එකේ ගැට ගන්න එක. ඉතින් මේ විදිහට ෆ්ලෑෂ්වත් Batmobile එක ඉස්සරහා ගැට ගහගෙන Batman විසින් ස්පීඩ් ෆෝස් එක ඇතුළට යනවා. ඉතින් මේ විදිහට ස්පීඩ් ෆෝස් එකට ගියපු නිසා Batmanට ෆ්ලෑෂ්ගේ පවර්ස් සේරම ලැබෙනවා. මේකෙන් පස්සේ Batman ස්පීඩ් ෆෝස් එකෙන් එලියට ආවට පස්සේ අපිට දකින්න ලැබෙනවා ෆ්ලෑෂ් සහ Batman දෙන්න එක්කෙනෙක් වෙලා කියලා. මෙතනදී වෙලා තියෙන්නේ ෆ්ලෑෂ් Batmanගේ ශරීරයේ ඇතුළේ හිර වෙන එක. මේකෙන් පස්සේ Batman එයාටම ආවිනික වෙනමම ඇඳුමක් නිර්මාණය කරගන්නවා. ඊට පස්සේ Gotham වල ඉන්න සේරම අපරාධකාරයන්ව මරලා දානවා. ඉතින් ඔන්න ඔය විදිහට Batman ගේ නපුරු වර්ෂන් එකක් වන The Red Death කියන කැරක්ටර් එක බිහි වෙනවා. මේ සිදුවීම් වලින් පස්සේ මේ Red Death කියන කැරක්ටර් එක ඔරිජිනල් මල්ටිවර්ස් එකට එනවා. ඒ වගේම ඔරිජිනල් මල්ටිවර්ස් එකේ ඉන්න ෆ්ලෑෂ් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. ඒත් මෙතනදී ෆ්ලෑෂ්ට කිසිම chance එකක් ලැබෙන්නේ නැහැ මේ Red Death පරාද කරලා දාන්න. ඒක නිසා අන්තිමේදී ડોක්ටර් ෆේට් ඇවිල්ලා මේ ෆ්ලෑෂ් බේර ගන්නවා. ඒ වගේම මේ මල්ටිවර්ස් එකට ආවට පස්සේ මේ Red Death ගේ තිබුණු නෙගටිව් එනර්ජි එකට වඩා ඔහුව පොසිටිව් එනර්ජි එකකට නිරාවරණය වෙනවා. ඉතින් මෙන්න මේ නිසා නැවතත් අපිට ෆ්ලෑෂ්ව දකින්න ලැබෙනවා. ඉතින් මේ විදිහට ෆ්ලෑෂ් දකින්න ලැබුණත් කිසිම ස්වරූපයක් වෙනස් වෙලා නැහැ. මෙතනදී වෙලා තියෙන්නේ මේ Batman ගේ ශරීරය බැරිට පාලනය කරන්න පුළුවන් වෙන එක. කොහොම හරි අවසානයේදී මේ Red Death නිරාවරණය වුණු පොසිටිව් එනර්ජි එක නිසා ටික වෙලාවක් යද්දී Red Death පුපුරලා යනවා. අන්න ඒක නිසා Earth 52 එකේ හිටිය Barry Allen සහ Earth 52 එකේ හිටිය Batman යන දෙදෙනාම මරණයට ලක් වෙනවා. ඒ වගේම The Red Death කියන කැරක්ටර් එකත් විනාශ වෙලා යනවා. ඉතින් ඔන්න ඔක තමයි මේ Red Death ගේ කතාව. ඉතින් ඒ වගේම මේ Red Death තිබ්බ powers and abilities මොනවද කියලා ගත්තොත් අපි කොයි කවුරුත් දන්න Batman ට තිබ්බ හැම හැකියාවක්ම ඒ විදිහටම මේ Red Death කියන කැරක්ටර් එකටත් තිබුණා. ඒ වගේම ෆ්ලෑෂ්ට තියෙන හැම හැකියාවක්මත් මේ Red Death කියන කැරක්ටර් එකට තියෙනවා. ඉතින් ස්පීඩ්ස්ටර් කෙනෙක්ට තියෙන powers and abilities මොනවද කියලා ඔයාලා දන්නේ නැත්නම් මම ස්පීඩ් ෆෝස් එක ගැන දාලා තියෙන වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. මම ඒකෙදි මේ හැම දෙයක් ගැනම කියලා දෙනවා. රයිට්. අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙන්නේ The Flash Season 9 සම්බන්ධයෙන් නිකුත් වුණු ලීක් ෆොටෝ කීපය ගැන. ඉතින් මේ ෆොටෝස් වලට අනුව අපිට ඉදිරියේදී දකින්න ලැබෙන The Flash Season 9 තුලින් අනිවාර්යයෙන්ම The Red Death කියන කැරක්ටර් එක දකින්න ලැබෙනවා. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා CW ආයතනය විසින් නිකුත් කරපු Batwoman series එකේ ඉන්න ඒ ඇක්ටර් විසින්ම මේ Red Death කියන කැරක්ටර් එකට රංගනයෙන් දායක වෙනවා කියන එක. ඒ අනුව අපිට දකින්න ලැබෙන්නේ The Red Death කියන කැරක්ටර් එකේ ෆීමේල් version එකක්. ඉතින් ඔයාලා මේ ගැන මොකද හිතන්නේ? මගේ පෞද්ගලික මතය මම දැන් මෙතනදී කියන්නම්. මෙහෙමයි. හැම එකටම ෆීමේල් ලා මේල්ස් ලා මෙහෙමයි මෙහෙමයි කියලා මගේ නම් නියමයක් නැහැ. හැබැයි පෞද්ගලිකව මේ Red Death කියන කැරක්ටර් එකට ෆීමේල් කෙනෙක් ගාව ගත්ත එකට මම විරුද්ධයි. ඉතින් මේ විදිහට CW එකෙන් මේ ෆීමේල් version එකක් ඉදිරිපත් කරන නිසා ඇත්තටම කොමික්ස් වලදී දැක්ක Red Death වඩා මේ කැරක්ටර් එක ගොඩක් භයානක අඩු වෙන්න ඉඩ තියෙනවා. රයිට්. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මීට අමතරව The Flash Season 5 Episode 12 එකනොත් මේ Red Death පොඩි ඊස්ටර් එකක් දුන්න ඔයාලට මතක ඇති. Flash did everything he could.
But Cicada killed more people than Zoom, or even the Red Death. ඉතින් මෙතනදී ෆ්ලෑෂ් විසින් රෙඩ් ඩෙත්ව පරාද කරලා දිනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. සමහර විට මෙතනින් මේ පොඩි ඉඟියක් දෙන්න ඇත්තේ අපිට සීසන් 9 තුලින් දකින්න ලැබෙන දී රෙඩ් ඩෙත්ව වෙන්න ඕනේ. රයිට්. කොහොම හරි මේ රෙඩ් ඩෙත් කියන කැරක්ටරක සහ ෆ්ලෑෂ්ලා සම්බන්ධයෙන් ඔයාලට දැන් කිසිම ගැටලුවක් නැතුව ඇති. මොකද ෆ්ලෑෂ්ලා සම්බන්ධයෙන් මම වෙනම වීඩියෝ සීරීස් එකක් කරනවා. ඉතින් ඒ යටතේ මම ෆ්ලෑෂ්ලා සහ මේ ස්පීඩ් පෝස්ට් එක ගැන තවදුරටත් වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක සෙට්ලා ඉන්න. මේ රෙඩ් ඩෙත් ගැන සහ අපේ වීඩියෝ එක ගැනත් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. channel එක subscribe කරලා notification bell එකත් click කරලා තියාගන්න. ඒ වගේම ඔයා movies, TV series, comics කියවන කෙනෙක් නම් අපේ Telegram group එකටත් join වෙලා ඉන්න. මම ඊළඟට Dark Multiverse එක යටතේ ගෙන තවත් වීඩියෝ එකකින් මුණගැහෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්.